අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත වටත් ජයග්‍රහණයට මිස පරාජයට ගමන් නොකළ යුතු බව ජනපති පවසයි විෂ මත්ද්‍රව්‍යයට එරෙහිව රොබෝ තාක්ෂණය ගෑස් හිඟය මවන වෙළඳුන් සොයා මෙහෙයුම් අඛණ්ඩවම මුලිම දේශීය පුවත් මැතිවරණ සමයේ ඇමරිකන් විරෝධී භීෂණයක් මවා පාමින් ජනතාව නොරවටා එම්සීසී ගිවිසුමින් රටට හානියක් වී නම් එය වහාම හෙළි කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරනවා मिलेनियम चैलेंज सहयोगिता गिवसुम संबंधेन विपक्षीय सिदुकरण असत्य प्रचार संबंधेन निवेदनयक निगुत्करण मुदलमात्य मंगल समरवीर महता संधान करैत्ते जनाधिपतिवरण पराजय हमुए मेवनी प्रकाश निगुत किरीम खानगाटोट करुणक बवाई अग्रद गुरु मेलकम रंजित कादिनल हिमिपानंद मेम गिवसुमट विरुद्ध भवट समाज जाल तुल व्याज पुवत प्रचारे किरीमे तत्वेट अदवटीम हरहा पेनियन्ने विपक्षे प्रकाश पसुपसैत्ते हुदेक දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණ පමණක් බවයි මෙම නිවේදනයේ සඳහන් වන්නේ. MCC ගිවිසුම 2002 වසරේදී මුලින්ම සාකච්ඡාවට ලක් වූ අතර ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 480ක මුදලක් ලැබීමට නියමිතයි. 2005 වසරේදී බලයටපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයද එම ප්‍රදානය ලබා ගැනීමට උත්සාහ කළ අතර එවෙනුවෙන් රජය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගී වූයේද තමන් බවයි මංගල සමරවීර මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ. මෙම ගිවිසුම හරහා ලක්ෂ 50ක පමණ පුද්ගලයින්ට තම ඉඩම්වල සින්නක්කර ඔප්පු ලබාගත හැකි අතර ප්‍රවාහණයට අදාළ ගැටලු විසඳීමෙන් ලක්ෂ 70ක ජනතාවට ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙම ගිවිසුම නිත්‍යානුකූල වනුයේ ඒ සඳහා පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව ගිවිසුමේ අන්තර්ගත වන අතර ගිවිසුම ගැසට් කිරීමෙන් පසු අගතියට පත්වන ඕනෑම අයෙකුට අධිකරණයට යාමේ අවස්ථාව පවා හිමිවන බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. මෙතරද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එම්සීසී ගිවිසුම සම්බන්ධ විශේෂම කතාබහක් කරනවා. මේ වගේ කාලෙත්තුගේ අස්සම් කරන්න හේතුවනේ මොකක්ද? නෑ එම්සීසී ගිවිසුම කියන්නේ අවුරුදු ගාණක් තිබිච්ච දෙයක්. මම දැක්ක මේ පොට්ටුවේ කට්ටිය කියලා දිනා ඇමරිකන් මරවුගුලක් කියලා. ඔය ජාතික බෞසික සැලසුම එක ඇමරිකන් කාර්යයක්වත් නෑ. මේ රටේ දේශීය විද්‍යාඥයෝ හදපු එකක්. ඒ වගේම ඇමරිකාවට මේක ඉඩම් ලැබෙනවා කියලා දිවශයෙන් කරන්නේ පට්ටපල් බොරු. ලංකාවේ කොරිඩෝරත් එක්ක ඉඩම් හොර හිටියෝ. ඉඩම් බැංකුවේ යාමතුළු විදේශික කෙනෙක් ඉඩම් ලැබුවා. කවුද කොහේ බැංකුවට දෙන්නේ? කවුද කියන්නේ? මොන පට්ටපල් බොරුද? කොහෙද ලියලා තියෙන්නේ? කිසිම දෙයක් නැහැ. කොරිඩෝ හතරක් අඳුරගෙන තියෙන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන්. නිකන් නෙමෙයි අඳුරගෙන තියෙන්නේ. ඉඩම් හිඟය පිළිබඳ ප්‍රශ්නේ, ජලය තියෙන තත්ත්වය, මිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම මේ සියල්ල සලකලා යෝජනාවක් කරලා තිනවා ඉස්සරහට රටේ ජනාවාස ටික මෙන්න මේ කොරිඩෝ හතරට ගන්න කියලා. එච්චරයි. මේක කලින්ම යෝජනා කළේ කවුද? පරාක්‍රමබහු රජු සීයේද? මේ තුට්ටු දෙකේ අධ්‍යාපනයක් නැති අයයි තමන්ගේ දූ දරුවෝ ඕස්ට්‍රේලියාවේ වෙන රටවලයි තියලා ලංකාවේ දේශප්‍රේමී සලුපිලි ඇඳගෙන ඉන්න ජෝකර්ලා ටියෙකුයි එක්ක අහුවෙලා මේක කළාට මෙතන කිසිම MCC එකත් එක්ක හදලා තියෙන ගිවිසුමේ මේකේ සම්බන්ධයක් නැහැ. MCC එකේ තියෙන කරුණු තුනයි. එකක් සහසර අන්තර්ජාලයෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති. ඒ ව්‍යාපෘති ජනාධිපතිතුමා යටතේ. දෙවැනි එක අන්තර්පලාත් මාර්ග පද්ධතියක් හදන්න RDA. තුන්වැනි එක ඉඩම් අමාත්‍යාංශයට සහයෝගයක් දෙන්න ඉඩම් අමාත්‍යාංශයේ තියෙන මේ ඉඩම් මැනලා අවසන් කරන්න. මේ ඉඩම් ජනතාවගේ ඉඩම් ඒවා මනිනව ඇරෙන්න වෙන කිසි කෙනෙකුට පැවරීමක් මේක තුල නැහැ. නමුත් අර පෑඩ් එක දුන්නාමත් පිළිකා හැදෙනවා මේකෙන් කියලා කෑ ගහන හැත්ත පුරුත්ත ඉන්න රටක ඉතින් මේ ජනතාව අතේ පෑඩ් එක තියාගෙන මාධ්‍ය සාකච්ඡාව තියෙන ගමන් කියනවා පෑඩ් දුන්නාම මේ iPad දුන්නාම මේ ළමයින්ට පිළිකා හැදෙනවා කියලා. පෑඩ් මේක දිහා බලබල. අන්නේ වගේ වංචනික දේශපාලකව මවුපෙක මම නැවත අවධාරණය කරනවා මේ රටට තියෙන ඇමරිකන් උගුල තමයි මර උගුල තමයි ඇමරිකන් පුරවැසියෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ වෙළඳපොළ තුල કૃතිමව ගෑස් හිඟයක් ඇති කිරීමට කටයුතු කරන වෙළෙන්දන්ට එරෙහිව අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන් සෙනවීර මහතා පවසනවා දැනට වෙළඳපොළේ ගෑස් හිඟයක් තිබෙනවායි කියන ප්‍රශ්නය සම්බන්ධව පාර්භෝග අධිකාරිය යටතේ තිබෙන අපේ අමාත්‍යාංශ ලේකම්තුමත්
මේ සමාගම් දෙකම සමග ගෙන්නලා සාකච්ඡා පැවැත්තුවා පිටු සමාගමයි ලාභ සමාගමයි ඒතොර අපිට මේ අවස්ථාවේ දැනගන්නට ලැබුණේ අවශ්‍ය තරම් බඩු ඇනවුම් කරලා තියෙනවා ඒක නිසා පහුගිය දවස්වල තිබුණු මේ පොඩි ඉංග්‍රීසි පිළිමද පවතින තත්ත්වය මේ ඉදිරි සතිය ඇතුළත සම්පූර්ණයෙන්ම මගහැරිලා යනවායි එහෙම අපි මේ ගෑස් ගිය තීන අවස්ථාවේදී වෙළඳ පොලේ යම් කිසි වෙළඳුන් වැරදි විදියට මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවද කියලා බලන්න පාර්ලිමේන්තුවක අධිකාරියේ ඉන්න සීලම විමර්ශන නිලධාරීන් මුළු ලංකාව පුරාම මේ සම්බන්ධ විමර්ශනය කිරීමට අපි යොදවලත් එහිපති අපලයක් හැටියට 37 දෙනෙක් අපි විසින් ඔවුන් නීතිය රැහැනට අරගෙන තියෙන එකක් සමහර වෙලඳු වැඩි මිලට ගෑස් සිලින්ඩර් විකිණීමට උත්සාහ දැරීම දෙවෙනි වර්ගයේ තමයි ගෑස් තියාගෙන ගෑස් නැහැ කියලා පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ තුන්වෙනි කරුණ තමයි ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන නම් ගෑස් සුදුනම් මිලදී ගන්න කියලා කොන්දේසියක් පැනවීම හැම දිනකම මුළු වෙළඳපොළම විමර්ශනයට ලක් කරලා තියෙනවා මේ අපේ නිලධාරීන් හරහා ඒ නිසා ඉදිරියේදී එවැනි දේවල් කරන වෙළඳන් ඉන්නවනම් ඕන්ට දීති මේ වශයෙන් කටයුතු කිරීමට වැඩ කටයුතු කරන බවට දැනුම් දීමට මම කැමතියි රටක් ජයග්‍රහණය කරා මිස කිසිදු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළා. පොළොන්නරුවේ පැවති උත්සව කිහිපයකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ සිදු කළ සංවර්ධන වැඩසටහන් රැසක් ජනතා අයිතියට පත් කිරීම හා ප්‍රතිලාභ බෙදා දීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඉදි කළ සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණයේ විවෘත කිරීමට එක් වූ ජනාධිපතිතුමා රුපියල් මිලියන 97ක වියදමින් ඉදි කළ පොළොන්නරුව නව පොලිස් අධිකාරි කාර්යාලය විවෘත කළා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ හසිනි සිවන්දි සිසුවියගේ මංකඩ රූරටා 2019 සිතුවම් දැක්ම හා ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වුණා. සමස්ත ලංකා බරය සෙවීමේ ශූරතාව හිමිකරගත් එම විද්‍යාලයේ දරුවන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. පොළොන්නරුව සීවලී ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ වෙනුවෙන් ඉදි කළ පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ ඉන් අනතුරුවයි. රුපියල් මිලියන 63ක වියදමින් ඉදි කෙරුණු කඳුරුවෙල සිවුමහල් තැපැල් සංකීර්ණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. පොළොන්නරුව මහරෝහලේ අක්ෂිසායන ගොඩනැගිල්ල ක්‍රීඩා වෛද්‍ය හා ශරීර සුවතා මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය හදිස්සි අනතුරු ප්‍රතිකාර සංකීර්ණය මෙන්ම වෛද්‍ය නිල නිවාස කිහිපයක්ද ජනාධිපතිතුමා අතින් විවෘත කිරීම සිදු වුණේ ඉන් අනතුරුවයි. පොළොන්නරුව මහරෝහලේ පරිපාලන තොරතුරු හෝමාරු විවෘත කිරීම මෙන්ම පුස්තකාල ස්වයංක්‍රීය පද්ධතිය ක්‍රියාත්මක කිරීම හා රෝහලේ සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ඊ චැනලින් සේවාවට සම්බන්ධ කිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මට පොළොන්නරුව පහුගිය අවුරුදු කීපයේ විශාල වශයෙන් වෙනස් කරන්න පුළුවන්කම ලැබුණේ බාධාවක් නැහැ. හරස් කැපීම් නැහැ. හැම කෙනෙකුගේම දේශපාලන ශේෂ්ත්‍රයේ ඉන්න රාජ්‍ය නිලධාරී ජනතාව හැම කෙනෙක්ම මේ කරන සංවර්ධන කටයුතු වලට මේක හොඳ වැඩක් කරන්නේ. පොළොන්නරුව වෙනස් කරන්න කරන්නේ. පොළොන්නරුව නව ලෝකයට ගෙන යන්න මේ කරන්නේ. ඒ නිසා සහයෝගය දෙන්න ඕන කියලා හැම කෙනෙක්ම සහයෝගය දුන්නා. පොළොන්නරුව වෙනස් කරන්න ලැබුණු සහයෝගය රට කරන්නත් මට ලැබුණා නම් රටත් මං හුඟක් වෙනස් කරනවා. රටෙත් බොහෝ වෙනස්කම් කරන්න පුළුවන්කම ලැබුණා. ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ මාධ්‍ය නිදහස, ඒ සියල්ල සමග සෑහෙන වැඩ කොටසක් කරන්න පුළුවන්කම ලැබුණා. නමුත් මගේ තිබුණු බලාපොරොත්තු සහ මගේ තිබුණු අදිෂ්ඨානය අනුව අවසාන තැනට මට යන්න බොහෝ බාධාවන් නැති වුණා. ඒ බාධාවන් නිසා කරන්න තිබුණු ඇතැම් කටයුතු කරන්න නොලැබුණා. නමුත් අපි හැම වෙලේම අදිෂ්ඨානශීලී වෙන්න ඕන. කිසි තැනක රටක් ජයග්‍රහණය කළා යා යුතු විනා පරාජය නොවිය යුතුයි. රටක් අසමත් නොවිය යුතුයි. රට සමත් විය යුතුයි. එනිසා රට සමත් කරන්න, රට ජයග්‍රාහී කරන්න ජනතාව වෙනුවෙන් අපි හැම කෙනෙක්ම අද බැරි වෙච්ච දේ හෙට දවසේ අප විසින් කළ යුතු වෙනවා. ඒ නිසා අපි අදිෂ්ඨානශීලී වෙන්න ඕන. විශේෂයෙන්ම මේ කරන සේවාවන්වල සැබෑ ප්‍රතිලාභය සහ ප්‍රතිඵලය ලබා ගන්නේ කවුද? පොදු ජනතාව. පරිසර සංරක්ෂණය කිරීම සඳහා ප්‍රමුඛ ව්‍යාපෘති වෙනුවෙන් තම අධීක්ෂණය යටතේ විශේෂ ජනාධිපති කාර්යසාධන බලකායක් පිහිටුවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජාතික පරිසර ප්‍රඥප්තියට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජාතික පරිසර ප්‍රඥප්තියට අත්සන් කර සමාජගත කිරීමේ ඓතිහාසික වැඩසටහන අද පැවැත්ුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. Too far off now.
පරිසර සංරක්ෂණය වනජීවි සංරක්ෂණය සහ වන ගහණය වර්ධනය කිරීමේ ප්‍රමුඛතා ව්‍යාප්ති ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රඥප්තිය සකස් කර තිබෙනවා ශාස්ත්‍රයේ හසල අධ්‍යක්ීම් ඇති පරිසර විද්‍යාඥයින් පරිසරවේදීන් සහ සිවිල් පරිසර ක්‍රියාකාරීන් රැසක් මේ සඳහා දායකත්වයේ ලබා දී තිබෙනවා විශේෂිත වූ සංරක්ෂණ ව්‍යාපෘති තුනක් අපේ වැඩසටහනේ ආරම්භයේ හැටියට අපි ආරම්භ කරනවා වනාලි සංරක්ෂණය සඳහා වූ ව්‍යාපෘතිය ප්‍රොජෙක්ට් එලිෆන්ට් කොටියන් සඳහා සංරක්ෂණ ව්‍යාපෘතිය ප්‍රොජෙක්ට් ලෙපඩ් ඒ වගේම නිල් තල්මසුන් සඳහා වූ ව්‍යාපෘතිය ප්‍රොජෙක්ට් බ්ලූ වේල් වනජීවීන් නිසා හානියට පත්වෙන ප්‍රජාවට විශේෂිත වූ ක්‍රියාත්මක වෙන රක්ෂණ වැඩසටහනක් අපි ආරම්භ කරනවා. ඒ වගේම සත්ත්ව සුපසාධනය වෙනුවෙන් අපේ මූලික අවධානය යොමු කරලා ඒ සඳහා නීති රීති රෙගුලාසි සකස් කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. දේශගුණික විපර්යාස පිළිබඳව ඒ අවබෝධයන් හොඳින් ලබාගෙන අපේ පාරිසරික වැඩපිළිවෙල ප්‍රතිපත් ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. රට තුල වන සංරක්ෂණය සහ නැවත වන වගාව සඳහා විශේෂිත වූ ජාතික වැඩසටහනක් දියත් කරනවා. මේ සියලුම වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් අපි ස්ථාපනය කරනවා. ඒ බලකාය හරහා අපි වනජීවි සංරක්ෂණය, පාරිසරික සංරක්ෂණය, ඒ වගේම වන ගහණය වැඩි කිරීම. මේ ප්‍රමුඛතා ව්‍යාපෘති රටේ ජනාධිපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. ඉඩම් නොමැති සෑම පුරවැසියෙකුටම නොමිලේ ඉඩම් ලබා දී නිවාස සාදා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ ගම්මුදා යුගයේ නැවත උදා කරන බව ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බුලත්සිංහල නගරයේ ජනහමුවකට එක්වමින් මේ මහතා සඳහන් කළේ නව රජය යටතේ තේ රබර් සඳහා අනිවාර්ය මිලක් නියම කරන බවයි. තලයේ රටම එකට එක් වනාද දිනයේ සිසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා මම කතා කරන ඩිජිටල් විප්ලවය වේදිකාවට සීමා වෙන්නේ නැහැ කතාවට සීමා වෙන්නේ නැහැ ප්‍රවෘත්ති ප්‍රකාශන වලට සීමා වෙන්නේ නැහැ අනිවාර්යෙන්ම මම කතා කරන ඩිජිටල් විප්ලවය අගනුවර විතරක් නෙවෙයි මුළු ශ්‍රී ලංකාවේ හැම ප්‍රාදේශීයකම් බල ප්‍රදේශයකම ක්‍රියාත්මක වෙනකොට බුලත් සිංහල මැතිවරණ කොට්ටාසය ඩිජිටල් විප්ලවයෙන් අපි බබලවනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි මේ වගේ ප්‍රතිපත්ති වලට මාව යමු උනේ පොඩි මිනිස්යාගේ දුක දන්න හින්දා සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගන්න හින්දා මම මිත්‍රවරුනි මහ පොළවේ ජීවත් වෙන්නේ මහ පොළවට පය ගහලා ඉන්නේ සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් මම හොඳින් අවබෝධ කරගෙන සිටිනවා ගම්මුදාව කරනවා වගේම අපි නගර උදාවත් කරනවා නගරයේ ජීවත් වෙන ව්‍යාපාරික ප්‍රජාවට මැදම පාන්තික ප්‍රජාවට තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කරගන්නට අතහිත ලබා දෙනවා බදු බරින් මිරිකිලා සිටින අපේ රටේ මැදම පාන්තික ජනතාවට බදු සහන ලබා දීලා බදු ක්‍රමයේ සරල කරලා ව්‍යවසාය කත්වයට ව්‍යාපාර වැඩි දියුණු කරන්නට අපිට දෙන්න පුළුවන් උපරිම උත්තේජක ටික ලබා දෙනවා අපි මේ රටේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය වෛරීත්වය රැකගනිමින් අපේ මේ මහා භූමිය අපේ මේ මාතෘ භූමිය අපේ ශ්‍රී ලංකාව සුරකිමින් ආරක්ෂා කරමින් අපේ ගම ගමේකම නගරකම රැකගනිමින් දේශාභිමානෙන් රටේ ජනතාවගේ දෙමතුල ළඟට සෞභාග්‍ය ළඟා කරන්නට අපි 16 වෙනිදාට මේ රටේ පොදු ජන විප්ලවය ආරම්භ කරනවා කියලා ප්‍රකාශ කරමින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කිරීම සඳහා තම පාලනයේ යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජයරාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ රට
තම ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමුවක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. මොරටුව ලුණා ප්‍රදේශයේ පැවති මෙම ජන හමුව සනුදාන කර තිබුණේ පොදුජන පෙරමුණේ දෙහිවල සනුදායක සමන් ලාල්පනාන්දු මහතායි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන හමුවට සහභාගී වී සිටියා. තමුණාංශලගේ එදිනදා ජීවිතයේදී බලපාන ගැටලු විසඳා ගන්නට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා අපි. ගුණාත්මක විනයගරුක ප්‍රතිඵල දාගෙන දෙන රාජ්‍ය සේවයක් අපි බිහි කරනවා. එදා අපි යටතේ තිබුණු රාජ්‍ය සේව අපි දක්ෂයින් තෝරගෙන ඒ දක්ෂයින් ඒ තනතුරු වලට යොදලා විශාල සංවර්ධනයක් මේ රටේ ඇති කළේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමේ හමුවක් ජාතික මුස්ලිම් ව්‍යාපාරික එකමුතුව සම්මන්ත්‍රණය කර තිබුණා. කොළඹ පැවති මෙම හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. යන හැම ප්‍රදේශයකම ජනතාව ඉල්ලා සිටින්නේ ආරක්ෂිත රටක්. අපි තමන්ගේ රැකියාව කරන්නට තමන්ගේ ආගම අදහන්නට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නට සුදුසු පරිසරයක් හැම විටම මේ රටේ පවත්වාගෙන යනවයි කියන එක මම මේ අවස්ථාවේදී සාතික කරනවා. අපි යුද්ධයක් ආරම්භ කරපු අය නෙවෙයි. අපි යුද්ධයක් අවසන් කරපු අය. අපි හොඳ හැටි දන්නවා ත්‍රස්තවාදයක තියෙන ඵල විපාක. මම දැක්කා මේ ත්‍රස්තවාදය අවසන් කරන්නට තිබෙන අමාරු කොච්චර ජීවිත ඒ වෙනුවෙන් නැති වුණාද කියන කාරණේ. මගේ පාලනයක් යටතේ කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ දෙන්නේ නැහැයි කියන එක මම සනාථ කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ හා මුස්ලිම් නායකයන් සමග ඇති කරගත් ගිවිසුම පිළිබඳ රටට හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකීමේ සංවිධානයේ විදියට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක මේ පක්ෂය ගමන් කළ යුතුයි රාජපක්ෂ වරුන්ට මේක යටත් නොවිය යුතුයි කියලා ගෙනාවු අරගලේ අද කූටප් ප්‍රාප්තියකට ලක් වුණා කියලා එක තමයි අපේ හැඟීම. අතිගරු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙහි නායකත්වයේ බාර අරගෙන අද උදෑසන සීලම ප්‍රගතිශීලී ජනතාව සමග එම ජනතාවගේ සහභාගීත්වය ඇතිව නායකයන්ගේත් සහභාගීත්වය ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එකඟතාවයකට පැමිණුණා. ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂක විදියට සිටින රජිත් ප්‍රේමදාස මහත්මයාව ජනාධිපතිවරයා බවට පත් කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන විශේෂයෙන් අපි සැම ඉටු කරන බව එතුමිය අවස්ථාවේදී ප්‍රකාශ කළ සිටියා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා හෝ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ කිසිදු හංගපු එකඟතාවයන් ගිවිසුම් අපි අතර නැහැ. වර්ධරාජා පෙරුමාල් තුරු නැගෙනහිර පළවෙනි ප්‍රධාන අමාත්‍යවරයා ඔහු එල්ඩීඩී කොඩිය ඔස්සලා තමයි තමිල්නාඩුට පැනලා ගියේ. එතකොට එම දැනත්තා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දෙනවා නම් ඒ සහාය දෙන්නේ මොන එකඟතාවයන් යටතේද කියලා රටට එලි කරන්න ඕනේ. තොණ්ඩමාන් පැහැදිලිව ප්‍රකාශ කරා එකඟතා 32කට එකඟතාවය අනුව තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්නේ කියලා. ඒ එකඟතා 32 මේ රටේ ජනතාවට එලි කරන්න ඕනේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණයට දෙවෙනි මනාපේ ඉල්ලන මේ හිස්බුල්ලා ආණ්ඩුකාරතුමාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් පොරොන්දු වුණේ මොකද්ද? එහෙලි නොකරොත් අපි අනිවාර්යයෙන්ම එකින් එක හෙලි කරනවා. නිදහස් ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට තමයි මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවන්ට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරේ. කිසිම නායකයෙක් රටේ ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා ක්‍රියාවෙන්ම ඔහුගේ තිබෙන ඒ එකඟතාවය බෞද්ධ ආගමට සහ අනිකුත් ආගම්වලට තියෙන සහජීවනය ඔහු ඔප්පු කරලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂලා යලිත් පරාජය කරනු ලබන්නේ මධ්‍යම පාන්තික ජනතාවගේ ඡන්දයෙන් බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 පරාද වුණේ උතුරේ නැගෙනහිරයි දෙමළ මුස්ලිම් ඡන්ද හිඳම නෙවෙයි.
උතුරේ නැගෙනහිරයි දෙමළ මුස්ලිම් ඡන්ද සරත් පොන්සේක මහත්තයාටත් ලැබුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි ඡන්ද 18 ලක්ෂයකින් දිනුවේ. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇත්තටම පෙරදුනේ දකුණේදී. දකුණ කියන්නේ උතුරු හා නැගෙනහිර නොවන ප්‍රදේශවල. විශේෂයෙන්ම මධ්‍යම පාන්තික උගත් පිරිස විසින් තමයි එතුමගේ පාලනය පරාජය කළේ. මේ පාරත් මේ රටේ ඉරණම තීන්දුව කරන්නේ මේ මධ්‍යම පාන්තික උගත් ජනතාව. ඒක මේ සංවර්ධනයේ ඒගොල්ලන්ගේ ඇස්වලට වැලි ගහන්න බෑ. නොඑක ආකාරයේ සුන්දර විවිධාකාරයේ ඉදිකිරීම් වලින් ඒගොල්ලන්ගේ ඇස්වලට වැලි ගහෙන්නේ නෑ. මිනිසුන් ඉදහසට සාමයට කැමති. දියුණු රටක තනි පවුලක වර්ග සභාවක් රට පාලනය කරන්නව දකින්න මිනිස්සු කැමති නෑ. ඒත් එක්කම අදවත්තුමා සඳහන් කරනවා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිතුමා හෝ කැමැත්තුමා කියලා. සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා මම තාම තීරණය කරලා නැහැ. තීරණය කර දෙන ආරස්ක අමාත්‍යවරයා මමයි කියලා. මේ හරි පරස්පරයි නේ මේ කාර්ය. මෙහිමයි රටේ අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන්. මෙතන පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් නොවැම්බර් 16 ඇති වෙන තීරණයත් එක්ක නව ජනාධිපති නොවැම්බර් 18 වෙනිදා දිවුරුම් දෙනවා. එතකොට ඒ නව ජනාධිපතිට ව්‍යවස්ථාවේ මොනවා සඳහන් වෙලා තිබුණත් සදාචාර සම්පන්නව කොයි පැත්තේ කවුරු දිනුවත් අලුතෙන් ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාව තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තිබෙන කෙනා තමයි අගමැති වෙන්නේ. එහෙම නැතුව අගමැතිලා එහෙම නම් කරලා කරන්න බෑ. එහෙම බහුතර කැමැත්ත නැතුව අගමැතිපත් කළා ගිය ඔක්තෝබර් මාසේ දැක්කනේ අපි වෙච්ච දේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියෙන කෙනා අගමැති වෙයි. රයිල් වික්‍රමසිංහ මහත්තයාට බහුතර කැමැත්ත වුණොත් එතුමා වෙයි. නැත්නම් වෙන කෙනෙක් තියෙනවා නම් එහෙම වෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයාට කැමැත්ත තියෙනවා නම් එහෙම වෙයි. ඒ විදිහට වෙයි. ඒ පාර්ලිමේන්තුව තියෙන්නේ කවුරු දිනුවත් මාර්තු වෙනකම් විතරයි. මාර්තු වලදී පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. ඊට පස්සේ ඉතින් රටේ අලුත් තත්ත්වයක්. ගුවන් මගින් හරහා කිරෙන විෂ මද්‍රව්‍ය ජාවාරම හසු කර ගැනීම සඳහා ප්‍රථම වතාවට රොබෝ තාක්ෂණය යොදා ගැනීම අද ආරම්භ කෙරුණා. ඉතිහාසයේ පළමු වරට විෂ මද්‍රව්‍ය සොයා ගැනීම සඳහා රොබෝ යන්ත්‍ර දෙකක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යෙදවීමට පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය අද ක්‍රියා කරනු ලැබුවා. එක් රොබෝ යන්ත්‍රයක් ගුවන් තොටුපළෙන් පිටවීමේ පරයන්තයේ අනෙක් රොබෝ යන්ත්‍රය ගුවන් තොටුපළට ඇතුල් වීමේ පරයන්තයේ යෙදවීමට දැනටමත් ක්‍රියා කරලා තිබෙන්නේ. මේ රොබෝ යන්ත්‍රය විසින් අවට ප්‍රදේශයේ තිබෙන ගමන් මළු සහ අනෙකුත් උපකරණ සියුම් ලෙස පරීක්ෂාවකට ලක් කරලා රොබෝ යන්ත්‍රය විසින් අදාළ සංඥාවන් ලබා දීම සිදු වෙනවා. ඒ ගමන් මළු ආදිය තවදුරටත් සියුම් පරීක්ෂාවකට වැඩිදුර පරීක්ෂාවකට ලක් කිරීමට අවශ්‍ය තාක්ෂණයත් ඒ රොබෝ යන්ත්‍ර සතුව තිබෙනවා. රුපියල් මිලියන 80ක් වෙනවා එක් රොබෝ යන්ත්‍රයක වටිනාකම. මේ රොබෝ යන්ත්‍ර දෙක චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක්. මේ තාක්ෂණය තවදුරටත් පුළුල් කිරීමටයි අපි ඉදිරියේදී කටයුතු කරනු ලබන්නේ. ඒ වගේම රොබෝ යන්ත්‍ර දෙක සතුව තිබෙනවා තාක්ෂණය පුපුරන ද්‍රව්‍ය පවා සොයා ගැනීම සඳහා. මේ විෂමද්‍රව්‍ය වසංගතය රටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා අපි දැනටමත් සිදු කරගෙන යන වැඩපිළිවෙලේ තවත් සංදිස්ථානයක් වශයෙන් මේ අවස්ථාව හඳුන්වා දීමට හැකියාව තිබෙනවා. ඡන්දයිතිය අපි සියලු දෙනාටම පොදු ස්වාධීන අයිතියක්. නමුත් මේ අයිතිය හරියාකාරයෙන් නොලැබෙන සමාජය දේශපාලනයේ දෙස වෙනස්ම දෘෂ්ටි කෝණයක් බවාගත් ජන කොට්ටාසයක් පිළිබඳව අයිතියෙන් අපි සොයා බැලුවා. ඒ පිළිබඳ මේ වර්තාව රවින්දු ලක්ෂිතගෙන්. මේ දවස්වල සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වෙන මාතෘකාවක් තමයි ඡන්දය කියලා කියන්නේ. පරමාධිපත්‍ය ගැන කතා නොකරන දේශපාලන වේදිකාවක් අද හොයාගන්නවත් නැති තරම්. නමුත් මේ පරමාධිපති බලය නිසියාකාරයෙන් හම්බ නොවුන ජන කොට්ටාශයක් අප සමාජයේ සිටින බව ඔබ දන්නවාද? ආසියානු මහද්වීපයේ රටවල් අතරින් පළමු වරට සර්වජන ඡන්ද බලය හිමිපන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ටයි. එහෙත් අපේ රටේ සිටින දෘශ්‍යබාධිත ප්‍රජාවට ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය නිදහසේ භුක්ති විඳීමේ අයිතිය තවමත් අහිමි වී තිබෙනවා. මම මැතිවරණ අත්දැකීමකට මුහුණ දුන්නේ මුල් මාතාවට වර්ෂ 2015 ජනවාරියේදී. එතකොට මේ මැතිවරණ අත්දැකීමේදී මට සිද්ධ වුණා කිසිදු ප්‍රතිපාදනයක් ගැන අදාළ නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසා ඡන්දය පාවිච්චි කරන්න ගියත් ඡන්ද කොලේ ඡන්ද පෙට්ටියට නොදා අපෝ හැරලා එන්න. 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය තුළින් හඳුන්වා දුන් සර්වජන ඡන්ද බලය යටතේ ලාංකේය සියලු පුරවැසියන්ට කිසිදු බෙහෙතකින් තොරව පාලන බලයට හවුල් වෙමින් දේශපාලන නියෝජිතයන් පත් කර ගැනීමේ අයිතිය හිමි වුණා. නමුත්
දෘශ්‍යබාධිතය සඳහා සාධාරණ ඡන්ද ක්‍රමයක් අපේ රටේ තිබේද? ඒගොල්ලන්ට තමන්ගේ සහායකෙක් එක්කගෙන පුළුවන් වෛද්‍ය සහතිකයක් සමග ග්‍රාම නිලධාරී වෙත තියෙන ඇප්ලිකේෂන් එක අරගෙන එහෙම බැරි නම් ඒ ආවත් එන සහායකයා ලකුණු කරන්න ඕනේ අපේ SPO ඉස්සරහා. එහෙම කෙනෙක් ආවේ නැත්නම් පනතේ හැටියට නම් එක්කන් එන්න ඕනේ. අපි පනතේ නැති ඒවත් කරන නිසා දේශපාලන පක්ෂ සමග එකඟතාවයේ අරන් තිනවා ඉස්සර තිබුණ විදියටත් කරන්න පුළුවන්. සහායකයෙක් ආවේ නැත්නම් SPO කාර්ය මණ්ඩලයේ තවත් කෙනෙක් ඉස්සරහා SPO ලකුණු කරන්න පුළුවන් කියලා. තමන්ගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන් තමන්ගේ ආධාරකාරයෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මැතිවරණ නිලධාරී තමන්ගේ ඡන්දය භාවිතා කරද්දී අපිට කිසිදු හැකියාවක් නැහැ අදාළ පුද්ගලයා භාවිතා කරේ ඡන්දය කුමන සලකුණකටද කුමන අපේක්ෂකටද කියලා කියන එක. ඒක එක්තරා ආකාරයකට ජනතාවගේ පරමාධිපත්‍ය වක්‍රාකාරයෙන් උල්ලංඝනය වීමක් කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ඒ වගේම තමයි දෘශ්‍යබාධිත පුද්ගලයන් ලංකාවේ ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒත් මැතිවරණ ව්‍යාපාරයේදී ඒ පුද්ගලයන්ව යම් ආකාරයක මගහැරීමක් සිදු වෙලා තියෙනවා කියලා අපිට දකින්නට පුළුවන්. දෘශ්‍යබාධිතය කීමට අපට හැකියාවක් තිබුණත් සමාජීය සහ දේශපාලනික වශයෙන් ඔවුන් අන්ධයයි කියන්න අප කාටවත් බෑ. සමාජය පිළිබඳ ඔවුන්ගේ දෘෂ්ටි කෝණයකින් බලා තීරණ ගැනීමට ඉඩ අවකාශය සලසා දීම ඔබ අප සතු යුතුකමක්. දැන් ව්‍යාපාරික පුවත්. වසරේ දෙවැන්තම වෙළඳ ප්‍රදර්ශනය වන සිංගල් ලයිෆ්ස්ටයිල් ෆියස්ටා 2019 ප්‍රදර්ශනය ලබන 22 23 සහ 24 යන දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. සිංගල් ශ්‍රී ලංකා සමාගමයි මේ සංවිධානය කරන්නේ. ලොව විශිෂ්ටතම වෙළඳ නාම යටතේ විවිධ මාදිලි භාණ්ඩ දහස් ගණනක් පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව මෙහිදී උදා වෙනවා. සිංගල් ශ්‍රී ලංකා අලවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ මහතාගේ සංකල්පයක් මත 2011 වසරේ ආරම්භ කළ සිංගල් ලයිෆ්ස්ටයිල් ෆියස්ටා එක් දිනක් තුල වැඩි පිරිසක් පැමිණෙන මෙරට දැවැන්තම ප්‍රදර්ශනයයි. NSBM හරිත සරසවියේ 3 වර්ෂපූර්ණ උත්සවය එම සරසවියේදී පැවැත්වුණා. ඒ NSBM උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක්, පැල බෙදා දීමේ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් රැසක්ද මීට සමගාමීව පැවැත්වුණා. අඩු ආදායම්ලාභී පවුල් 200ක් සඳහා වියලි ආහාර බෙදා දීමටද කටයුතු කෙරුණා. ANC අධ්‍යාපන ආයතනය හා වොලොන්ගෑන් විශ්වවිද්‍යාලය අතර කොළඹදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණා. ඒ එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටියන් රීඩ්ස්, පීටර් මරේ, ANC අධ්‍යක්ෂ පී සරවණන් හා මොහමඩ් නෞෆලූන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් වොලොන්ගෑන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාව මෙරටදී වසර 2ක් හදාරා ඉතිරි දෙවසරක කාල සීමාව ඔස්ට්‍රේලියාවේදී හැදෑරීමට මෙමගින් අවස්ථාව උදා වෙනවා. වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් අද සිට මේ මස 5 වනදා දක්වා ඉන්දියාවේ දිල්ලි නගරයේ පාසල් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පන්දුවර 20-20 ක්‍රිකට් තරගාවලිය 3-0 ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ දිනට අතර පැවති 3 සහ අවසන් තරගෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි. මෙල්බර්න් හි පැවති තරගයේ කාසියේ වාසි දෙනු ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටේට පිවිසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 33කදී බිඳ වැටුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභිය වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 57ක් ලබා ගත්තා. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 20යි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැමී ලකුණු 142ක් රැස් කළා. පන්දු යැවීමේදී පැට් කමින්ස්, කේන් රිචඩ්සන් සහ මිචෙල් ස්ටාක් කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 143ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දු වාර 17යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැමී එම ඉලක්කය පසු කළා. මෙම තරගාවලියේදී අකණ්ඩව 3 වනවරටත් ලකුණු 50 සීමාව පසු කර ගිය ඩේවිඩ් වෝනර් නොදෙවි ලකුණු 57යි. ඔහු මෙම තරගාවලියේ කිසිදු තරගයකදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නට නොහැකි වීම විශේෂත්වයක්. ඩේවිඩ් වෝනර් තරගයේ සහ තරගාවලියේ වීරයා බවට පත් වුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk